ඒකෙදේව සංකල්පයෙහි මහඟු භාවේ. මිත්‍රවරුණි, මෙම සංකල්පයට, මෙම දහමට කෙසේ මහඟු භාවයක් තිබෙන්නේද? එසේම මෙම දහමෙහි මූලික හරය, එහි මුදුන් මල්කඩ, එහි අඩිතාලම සේ හඳුන්වනු ලබන ඒකදේව සංකල්පයටත් යම්කිසි මහඟු භාවයක් තිබෙනවා. මේ ලෝකයේ අපි කරන්නා වූ කර්තව්‍යයන්, ක්‍රියාවන් මල්ඵල ගැන්වීමට නම්, එහි නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට නම් ඔබ හිමිකරුවෙකු විය යුතුයි. ඒ මේ ඒකදේව සංකල්පය තුළ ඔබ ඔබව මවපු මැවුම්කරුට පමණක් වන්දනාවන් එක්සේසත් කරන්නෙකු ලෙස සිටිය යුතුයි. ශුද්ධල් කුරානයේ අල්ලාහ් පවසනව අනුර් නැමැති පරිච්ඡේදයේ 39 වන වාක්‍යයෙහි, අඅඋදු බිල්ලාහි මිනශ් ෂයිṭානිර් රජීම් والذين كفروا أعمالهم كسراب بقيعة يحسبه الظمآن ماء حتى إذا جاءه لم يجده شيئا ووجد الله عنده فوفاه حسابه والله سريع الحساب. කවරෙකු ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ගේ ක්‍රියා කාන්තාරයේ මිරිංගුවක් සේය. පිපාසිතයා එය පැන් යැයි සිතන්නේය. ඔහු එතැනට පැමිණි කළ එහි කිසිවක් ලබා නොගන්නේය. තවද ඔහු අල්ලාහ්ගේ තීන්දුවම ලබාගන්නේය. ඔහු එකල ඔහුට ඔහුගේ ගිනම සම්පූර්ණ කරන්නේය. අල්ලාහ් ප්‍රශ්න කිරීමෙහි ත්‍රීවන්තයාය. ගෞරවනීය මිත්‍රවරුනි, ඔබ කොයිතරම් යහපත් ක්‍රියාවන් කළත්, කොයිතරම් යහපත් දේවල් සිතුවත්, ඔබගේ මැවුම්කරුව මැවුම්කරුයෙයි නොසිතා, ඔබගේ දෙවිදුන්ව දෙවිදුන් යැයි නොසලකා කරන කිසිම ක්‍රියාවක් ඵලදරණි නැහැ. ඒ සීමා වෙනවා මෙලෝකයට පමණ. එවගේම මෙම සංකල්පයෙහි හිමිකරුවන් බවට ප්‍රතිඥා දෙමි. කටයුතු කරන ගෞරවනීය සහෝදරවරුනි, ඔබලා ඔබලාගේ මහඟු භාවය අවබෝධ කරගන්න ඔබගේ සියලුම සිතුම් පැතුම් වලට පවා කුසල් තිබෙනවා කියන එක පිළිබඳවයි.